විශේෂක උසස් පෙළ ගැන පොඩක් අදහස් දක්වන්න ඔබතුමාගේ පැත්තෙන් මොකක්ද කියන දැන් සද්ද ඒ පිළිබඳව ආණ්ඩුවට බුද්ධික කිව්වා වගේම කරුණු ළමයින්ගේ පැත්තෙන් විශාල ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා විවිධ දිස්ත්‍රික්කවල ඒ වගේම නැවත ඉල්ලීමක් තියෙනවා මේක එහෙම කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා අධ්‍යාපන ඇමතිතුමියට මේ ගැන දැනුම් දීලා තියෙනවා. අධ්‍යාපන ඇමතිතුමිය ඒ පිළිබඳව කතා බහ කරලා මොකද මේ මැතිවරණයෙන්නේ මේ විභාගයට කලින් ඕන නිසා තමයි මේ මැතිවරණයත් මෙහෙම ඉන්නේ. ඒ නිසා මේක අපි අපේ පහුගිය කොවිඩ් කාලයේ සහ අපේ රටේ දරුවෝ මේ අධ්‍යාපන ඇතුළේම හිරවිල්ලකක් තියෙනවා. ඒ නිසා ඒක විසින් යම් දරුවෝ ප්‍රමාණයකට උසස් පෙළ ලියන්න තියෙන කාලේ අඩුවීම විසින් තමන්ගේ විෂය නිර්දේශය ආධාර ගන්න බැරි වුණා නම් ඒ ගැන හිතන්නත් ඕනේ. මොකද එයාට තමන්ගේ විභාගය කියන්නේ ජීවිතේ ඒක තමයි තමන්ගේ අවස්ථාව. ඒ ගැන හිතන්නත් ඕනේ. ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ පිළිබඳව ඉතාම ඉක්මනින් ආණ්ඩුව පැත්තෙන් මොකද්ද කරන්න කියන කාරණේ අධ්‍යාපන ඇමතිතුමිය දැනුම් දෙනවා. ඒ මොකද මේ දැන් මේ විභාගයට තියෙන තව සති ගාන. ඔව් ඒක ඡන්දෙට තියෙන දවස් ගාන විභාගෙට තියෙන සති දෙකකට ඒක හින්දාම ඡන්දෙට අදාළ කරුණක් හැටියට මේ පොතේ ගන්න. මට අපිට දැන් මේක මේ ගැන අපි අවස්ථා ගන්නකොට කතා කරා. හැබැයි විභාගෙ කල් දාන්න එපා කියලා මට මේ මොහොත වෙනකන් කවුරුවත් කතා කරලා ඉල්ලීම් කළා නැහැ ශිෂ්‍ය ප්‍රජාව අතරින්. මම දන්නේ නැහැ ඒක. හරි බුද්ධ කියන එක හරි. ඔයා කියනවා ඔය කියනවා වගේම කල් දාන්න කියන අය තමයි අපිනුත් ඉල්ලන්නේ. ඔව් එතකොට හැබැයි ඒ පැත්තේ එනකොට අනිත් පැත්තේ නෙවෙයි ඉල්ලන්නේ දවස් 30ක්. සති මාසයක් ඉල්ලන්නේ. සති 30ක්. ඉතින් අපි ඒ ගැන තමයි කතා කරලා තියෙනවා. දවස් 30ක් ඉල්ලන්නේ. ඒක බොහෝ දුරට මේක මේ දේශපාලනයක තහා ගියපු කාරණයක් තියෙනවා. ඒක අධ්‍යාපන ඇමතිතුමිය අදාල් සේසෙත් කතා කරලා කියනවා. මොනේ අපි කංචන කේසේකර මහතාට අවස්ථාවක් දෙමු මේ එතුමාට එතුමා මම මේ ප්‍රතිචාර විතරයි දැක්ක අදහසක් ඉදිරිපත් කරන්න. මම විශේෂයෙන්ම සද්ද මේ කියන්න ඕන පහුගිය කාලේ අර සමාජයේ මතු කරපු බොරු ටික නැවත නැවත ආණ්ඩු බලයේ ඉන්නේදී බොරු බවට නැවත නැවතත් ඒ බොරුව තව බොරුවකින් වහන්න ගිහිල්ලා ආණ්ඩුවද අසරණ වෙලා ඉන්නේ. ආණ්ඩුවට ඡන්දෙ දීපු මිනිස්සුත් අද අසරණ වෙමින් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා. දැන් ඔබට රාජ්‍ය බලය ලැබිලා තියෙනවා. පහුගිය කාලවල තිබිච්ච දේවල් වේදිරාවල විවේචනය කර